ආයුෂ බොහෝ වේවා ඔබට. 2024 ඔක්තෝබර් මාසයේ වෘෂභ ලග්න හිමියන්ට කොහොමද කියලා බලමු අපි. ඉතින් මේ ලග්න පලාපල ගැන කියනකොට විශේෂයෙන්ම කියන්න ඕනේ මේක පොදු ලග්න පලාපලයක් බව. මේකේ කියන දේවල් හැමෝටම මේ විදිහටම අදාළ වෙන්න නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඔබගේ උත්පත්ති කේන්ද්‍රයේ. ඉතින් ඔබගේ උත්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ බලවත් වීම හෝ දුබල වීම අනුව, ඒ වගේම ඔබ ගත කරන මහදශා අතුරු දශා ආදී අනුව තමයි මේ ලග්න පලාපල ඔබට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ මේ කියන දේවල් බුද්ධිමත්ව හිතට ගත යුතු වෙනවා. ඉතින් ඔක්තෝබර් මාසය ගැන කතා කරනකොට විශේෂ ග්‍රහ මාරු කීපයක් තියෙනවා. ඒ වගේම ඔබගේ ග්‍රහචාරය අනුව ඔබට සුභ අසුභ මිශ්‍ර පලාපල තියෙනවා. මුලින්ම අපි බැලුවොත් වෘෂභ ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහය වක්‍රව ගමන් කරනවා ලග්නයේ. ඔක්තෝබර් 9 වෙනිදා තමයි වක්‍ර වෙන්නේ. ඉතින් කුජ ග්‍රහය දෙවැන්නේ ගමන් කරනවා. චන්ද්‍රයා 4 වැන්නේ ගමන් කරනවා. මාසය ආරම්භ වෙනකොට තමයි මේ චන්ද්‍රයා 4 වැන්නේ ගමන් කරන්නේ. දවස් දෙකමාරෙන් දෙකමාරට චන්ද්‍රයා මාරු වෙනවා රාශියෙන් රාශියට. ඒ වගේම රවි බුධ කේතු ග්‍රහයන් 5 වැන්නේ ගමන් කරනවා. සිකුරු ග්‍රහය 6 වැන්නේ ගමන් කරනවා. ශනි ග්‍රහය වක්‍රව 10 වැන්නේ ගමන් කරනවා. රාහු ග්‍රහය 11 වැන්නේ ගමන් කරනවා. ඉතින් ඔය විදිහට තමයි ඔබගේ ග්‍රහචාරය තියෙන්නේ මාසය ආරම්භ වෙනකොට. මේ ග්‍රහ පිහිටීම් එක්ක ඔබට සුභ අසුභ මිශ්‍රව තියෙනවා. ග්‍රහ මාරුත් එක්ක ඒ වගේම මේ මාසයේ සිකුරු ග්‍රහයගෙන් විපරීත රාජයෝගයක් එදෙනවා ඔබට. ඒ වගේම බුද්ධ ග්‍රහයගේ ගමන තියෙනවා ඔබට සුභ අසුභ මිශ්‍රව. ඉතින් මුලින්ම ධනය සම්බන්ධව කතා කරොත් ධනය සම්බන්ධ දෙවැන්න ධනස්ථානය කුජ ග්‍රහය තමයි ගමන් කරන්නේ මාසය ආරම්භ වෙනකොට. කුජ ග්‍රහය දෙවැන්නේ ගමන් කරනවා 20 වෙනිදා වෙනකන් ඔක්තෝබර් මාසේ. ඒ වගේම රාහු ග්‍රහය ඔබගේ 11 වැන්නේ ගමන් කරනවා. ධනස්ථානයේ අධිපති බුද්ධ ග්‍රහය මාසයේ ආරම්භයේදී 5 වැන්නේ ගමන් කරනවා. ඉතින් මාසය ආරම්භ වෙනකොට ලැබීම් තියෙනවා. ඒ වගේම ඔබට වියදම් යෙදීම් තියෙනවා. දෙක සමබරව තමයි තියෙන්නේ. විශේෂයෙන්ම කුජ ග්‍රහය දෙවැන්නේ නිසා ඔබගේ ඉතිරි කිරීම් සම්බන්ධව ඔබ කල්පනාකාරී විය යුතු වෙනවා. මුදල් ලැබෙනවා වගේම වියදම් වීම් තියෙනවා. ඒ නිසා ණයට දීම් ආදීන් ඔබ පරිස්සම් විය යුතු වෙනවා. විශේෂයෙන්ම 20 වෙනිදා වෙනකන් ඔබ පරිස්සම් විය යුතු වෙනවා. මොකද කුජ ග්‍රහය 20 වෙනිදෙන් පස්සේ තමයි 3 වැන්නට ගමන් කරන්නේ. ඉතින් ණයට දීම් වලින් වගේ පරිස්සම් වෙන්න ඕනේ මේ කාලයේදී. ඊළඟට ඔබට සිකුරු ග්‍රහයගෙන් විපරීත රාජයෝගයේ දිලා තියෙනවා. හර්ෂායෝගය 6 වැන්නේ සිකුරු ග්‍රහය ගමන් කරන්නේ මාසය ආරම්භයේදී. 13 වෙනිදා වෙනකන් මේ විදිහට තියෙනවා සිකුරු ග්‍රහය. ඉතින් ඒ කාලය තුල විශේෂ හදිසි ධන ලාභ ආදී ලැබීම් තියෙනවා. මොකද සිකුරු ග්‍රහය තුලා රාශි බලවත් වීමත් එක්ක ගොඩක් සුභඵල ලැබෙනවා. ඔබගේ ලග්නාධිපතිත් වෙනවා සිකුරු ග්‍රහය. ඉතින් ඔබට ලොතරැයි ජය මැණික් වාසනාව ආදී දේවල් සම්බන්ධව ඔබට වැදගත් වෙයි. ඔබ ඒවට උත්සාහ කරොත් ඔබට ඒවෙන් ප්‍රතිඵල ලැබෙයි. උත්පත්ති කේන්ද්‍රයත් යහපත් විදිහට තියෙනවා නම් රාහු ග්‍රහයත් 11 වැන්නේ ගමන් කරන නිසා ගොඩක් දුරට ඔබට හදිසි ධනලාභයේදීම් තියෙනවා මේ මාසේ මුල් විශේෂයෙන් 13 වෙනිදා වෙනකන්. ඉතින් ඒ නිසා ඔබට උත්සාහ කරලා බලන්න පුළුවන් ඔබගේ ව්‍යාපාර කටයුතු ආදිය දියුණු කරගන්න පුළුවන් වේ ඒ කාලයේදී. ඉතින් ඊට පස්සේ වෘශ්චික රාශියට තමයි ගමන් කරන්නේ සිකුරු ග්‍රහය. ඒ වගේම කුජ ග්‍රහය ගමන් කිරීමත් එක්ක 3 වැන්නට ඔබට ටිකක් පහසුවක් වෙයි. ඉතිරි කිරීම සම්බන්ධව ගැටලුවක් වෙන එකක් නැහැ. නමුත් 2 වැන්න සහ 5 වැන්න අධිපති බුද්ධ ග්‍රහය ඔබගේ 5, 6, 7 කියන රාශිවල තමයි ගමන් කරන්නේ. ඉතින් ධනය ලැබෙනවා, වියදම් වෙනවා, ඒ වගේ සමබර තත්ත්වයක් තියෙනවා මේ මාසේ. නමුත් ඔබට අවශ්‍ය පරිදි මුදල් ලැබීම් තියෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඔබ ඉතුරු කිරීම් සහ වියදම් කිරීමේදී පරිස්සම් විය යුතු වෙනවා ධනය සම්බන්ධව කතා කරනකොට. ඊළඟට රැකියා ව්‍යාපාර කටයුතු ගැන කතා කරොත් මාසයේ මුල් කාලයේ ඔබට සුභඵල ගෙන දෙනවා. ශනි ග්‍රහය වක්‍රව තමයි ගමන් කරන්නේ. නමුත් සිකුරු ග්‍රහයගේ දෘෂ්ටිය වැටෙනවා 10 වැන්නට. ඉතින් ඒ නිසා ඔබට 13 වෙනිදා වෙනකන් රැකියා සම්බන්ධ සුභඵල ගෙන දෙනවා. නිලතල නම්බුනාම ලැබීමට වාසනාව තියෙනවා. ආයතනය තුළ සුවිශේෂී බවක් තියෙනවා. ඔබට වැඩ කටයුතු ටිකක් පැවරුණත් ඔබට
කිසි වගකීම් දරන්න වෙයි. නමුත් ඒවෙන් ඔබට උදව්පදව් ලැබෙන ආයතනය තුළ වැඩ කරන අයගෙන් 13 වෙනිදාන් පස්සේ යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන් රැකියා ස්ථානය සම්බන්ධව. නමුත් රැකියා ව්‍යාපාර කටයුතු වල ඔබට ලාභ ලැබෙනවා. මේ මාසයේ අමතර ආදායම් ලැබීම් පෙන්නුම් කරනවා. ඔබේ ගෘහ ජීවිතය ගැන කතා කරනකොට හතාධිපති කුජ ග්‍රහයා දෙවැන්නේ තමයි ගමන් කරන්නේ 20 වෙනිදා වෙනකම්ම. ඒ වගේම 13 වෙනිදාන් පස්සේ වෘශ්චික රාශියට ඔබේ හත්වැන්නට සිකුරු ග්‍රහයා ගමන් කරනවා. ඉතින් ඒ නිසා ඔබට ගෘහ ජීවිතය සම්බන්ධව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මේ මාසය තුල. නමුත් කුජ ග්‍රහයා 20 වෙනිදාන් පස්සේ කටක රාශියට ගමන් කළා නීච වෙනවා හතාධිපති. ඉතින් 20 වෙනිදාන් පස්සේ යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද සිකුරු ග්‍රහයා ලග්නාධිපති හත්වැන්නේ ගමන් කරන නිසා ඔබගේ නිවසේ සාමකාමී බව රැඳව ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට විවාහ යෝජනා ලැබීම් තියෙනවා. ප්‍රේම සම්බන්ධතා පවත්වන අයට ඒ දේවල් වලට දෙමව්පියන්ගෙන් ආශිර්වාදේ ලැබෙනවා. ඉතින් ගෙදර දරුවන් සමග පවුලේ අය සමග සාමකාමීව සතුටින් ඉන්න පුළුවන් වෙනවා මේ ඔක්තෝබර් මාසය තුල ඔබට. ඊළඟට නිවාස දේපල ඉඩකඩම් ආදී සම්බන්ධව කතා කරොත් ඔබගේ හතර අධිපති රවි ග්‍රහයා පස්වැන්නේ තමයි මේ මාසයේ ආරම්භ වෙනකොට ගමන් කරන්නේ. 17 වෙනිදා වෙනකම් පස්වැන්නේ ගමන් කරනවා. බුද්ධ බලවත් බුද්ධ සමග තමයි ගමන් කරන්නේ. ඉතින් මුල් කාලයේ ඔබට සුබඵල ගෙන දෙනවා මේ දේවල් සම්බන්ධව. නිවාස තැනීම් ආදියට සුබඵල ගෙන දෙනවා. ඒ වගේම ඉඩකඩම් විකිණීම් හෝ මිලදී ගැනීම වලට සුබඵල ගෙන දෙනවා. විශේෂයෙන්ම සිකුරුගෙන් එදෙන විපරීත රාජයෝගයත් එක්ක ඔබට හදිසි දේපල ලැබීම් ආදී ඉඩකඩම් ලැබීම් වාසනාව තියෙනවා. සමහර විට දෙමව්පියන්ගෙන් ලැබෙන්න තියෙන දෙයක් වෙන්න පුළුවන්. උරුමයෙන් ලැබෙන්න තියෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ලැබෙන්න වාසනාව තියෙනවා. විශේෂයෙන්ම සිකුරු මහ දශා හෝ අතුරු දශා ගත කරන අයට ඒකට වාසනාව තියෙනවා. නමුත් රවි ග්‍රහයා 17 වෙනිදාන් පස්සේ 6 වැන්නට ගමන් කරනවා. එතනදී නීච වෙනවා තුලා රාශියේදී. ඉතින් ඔබට යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන් 17 වෙනිදාන් පස්සේ. ඉතින් 17 වෙනිදාන් පස්සේ ඔබ හොඳින් හොයලා බලලා ඉඩකඩම් මිලදී ගැනීම හෝ විකිණීම් වලදී සැලකිලිමත්ව කටයුතු කළ යුතු වෙනවා. සමහරට වංචා ආදියට අසු වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා 17 වෙනිදාන් පස්සේ ටිකක් සැලකිලිමත්ව ඉඩකඩම් දීපල සම්බන්ධ කටයුතු කළ යුතු වෙනවා. ඊළඟට අධ්‍යාපන කටයුතු ගැන කතා කරොත් ඔබට සුබඵල ගෙන දෙනවා මුල් කාලයේදී. මොකද බුධ ග්‍රහයා කන්‍යා රාශියේ ගමන් කරන්නේ රවි ග්‍රහයාත් සමග. ඒ නිසා අධ්‍යාපන කටයුතු සම්බන්ධව සුබඵල ගෙන දෙනවා. නමුත් මාසයේ මැද භාගයේ වෙනකොට බුධ ග්‍රහයා 6 වැන්නට ගමන් කරනවා. ඒ නිසා යම් යම් බාධා මතුවෙනවා. රවි ග්‍රහයාත් 6 වැන්නට ගමන් කරනවා මාසයේ මැද භාගයෙන් පස්සේ. ඉතින් මුල් කාලයේ අධ්‍යාපන කටයුතු සම්බන්ධව සුබඵල ගෙන දෙනවා. තරග විභාග ආදීෙන් ජය ලබා ගන්න පුළුවන් වෙනවා. උසස් අධ්‍යාපනය කටයුතු කරන අයටත් සුබඵල ගෙන දෙනවා. නමුත් මාසයේ මැද භාගයෙන් පස්සේ ඔබ ටිකක් මහන්සි වෙලා වැඩ කටයුතු කළ යුතු වෙනවා. ඊළඟට සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරනකොට ඔබට සුබඵල ගෙන දෙනවා මුල් කාලය තුළ. ඊට පස්සේ ඔබට යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු මාසයේ මැද භාගයෙන් පස්සේ. සෞඛ්‍ය පිළිබඳව ඒ කාලයේදී ඔබ ටිකක් සැලකිලිමත් විය යුතු වෙනවා. ඉතින් පොදුවේ ගත්තහම වෘෂභ ලග්න හිමියන්ට සුබඵල තමයි වැඩිපුර තියෙන්නේ ඔක්තෝබර් මාසයේදී. නමුත් මාසයේ මැද භාගයෙන් පස්සේ යම් යම් ගැටලු කාර්ය තත්ත්වයන් පැන නගින්න පුළුවන්. කුජ ග්‍රහය ඔබගේ කටක රාශිය 3 වැන්නේදී නීච වෙනවා 20 වෙනිදාන් පස්සේ. ඉතින් ඒ කාලයේදී ඔබ ටිකක් ඔබගේ උත්සාහය උනන්දුව වර්ධනය කරගත යුතු වෙනවා. මොකද වික්‍රමස්ථානයේ කුජ ග්‍රහය නීච වීමත් එක්ක ඔබට සමහර විට යම් යම් දේවල් පිළිබඳව අසුභවාදී සිතුවිලි පැන නගින්න පුළුවන්. කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. මොකද ගුරු ග්‍රහයත් වක්‍රව තමයි ඒ කාලයේ ලග්නේ ගමන් කරන්නේ. ඒ නිසා හැම දෙයක් සම්බන්ධවම ඔබ ඒ කාලයේදී ටිකක් උත්සාහවන්ත වෙලා උනන්දු වෙලා සුභවාදීව කටයුතු කළ යුතු වෙනවා. නමුත් ඔබගේ ග්‍රහචාරය අනෙක් දේවල් සම්බන්ධව සුබඵල ගෙන දෙනවා. 20 වෙනිදාන් පස්සේ තමයි මේ තත්ත්වය තිබුණොත් තියෙන්නේ. පොදුවේ ගත්තාම ඉතින් වෘෂභ ලග්න හිමියන්ට ඔක්තෝබර් මාසයේ සුබඵල ගෙන දෙනවා. අලුත් දේවල් පටන් ගන්න ඉන්න අයට වාසනාව තියෙනවා. ඔබ මාසයේ මුල කාලේම පටන් ගන්නවා නම් යම් කිසි දෙයක් ඔබට සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි ඔබට.